නවතවතාවක් ඉන්ධන මිල වැඩි කිරීමක් සඳහා රජය සූදානම් වන බව සමගී ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරයි. ඒ අනුව ජූනි මාස 24 වනදා මෙම ඉන්ධන මිල වැඩි කිරීමට සිදු කරන තුරු රට තුල ඉන්ධන බෙදා හැරීම විධිමත් නොකරනු ඇතයිද හෙතෙම පැවසීය. සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් 100කින් මිල වැඩි කිරීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටී. මේ අතර නුවර එළිය දෙස් විදෙස් ආකර්ෂණීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ. විදෙස් සංචාරක අවධානය වැඩි වශයෙන් යොමු කරවා ගැනීම ඉලක්ක කර ගනිමින් නුවර එළිය සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි. අනාගතයේ උදෙසා නුවර එළිය සංවර්ධනය යන තේමාව යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නුවර එළිය පැරණි තුරඟ තරඟ පිටිය ගේකරි වැව ඇතුළු නුවර එළියේ සංචාරක ආකර්ෂණීය ස්ථාන ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය හා නුවර එළිය නගර සභාව අතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේදී පැවැත්විණි. නුවර එළිය මූලික කරගත් ගේකරි වැව සංවර්ධනය අදීර පහක් යටතේ සිදු කෙරේ. රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සහ මෝටර් ධාවන පත ඉදිකිරීමටද මේ යටතේ සැලසුම් කර තිබේ.